posterior cruciate ligament injury ACL ඔක හැම වෙලාවෙම ෆුට්බෝල් ගහන ක්‍රිකට් ගහන රග ගහන ඕනම ක්‍රීඩාවක් කරන කෙනෙක් අහලා තියෙන දෙයක් anterior cruciate ligament එක කියන්නේ අපේ දණිස්ස ඇතුලේ තියෙන ඉත විශේෂයෙන්ම ක්‍රීඩා කරන කෙනෙක්ට අත්‍යවශ්‍ය කණ්ඩරාවක් මේ කණ්ඩරාවෙන් දණිස්ස ඉස්සරහට පස්සට එන එක වැළැක්වීමක් තමයි කරන්නේ එතකොට මේ කණ්ඩරාව නැති වුණොත් යම් කිසි විදියකට අපි ක්‍රීඩාවක් කරනකොට ඒ කණ්ඩරාව තුවාල වුණොත් එතකොට අර දණිස්සට තියෙන ස්ථාවරත්වය නැති වෙන්න පුළුවන් විශේෂයෙන්ම තමුන් ඒ ක්‍රීඩාවේ දුවන ගමන් තමන්ගේ ඉරියව්ව වෙනස් කරන්න හදනවා නම් ඩිරෙක්ෂන් එක වෙනස් කරන්න හදනවා නම් දණිස්ස ඒ වෙලාවේ අස්ථාවර වෙන්න පුළුවන් එතකොට නැවත නැවත තුවාල වෙන්න පුළුවන් එතකොට කොහොමද අපි දැනගන්නේ අපේ ACL එක ගිහිල්ලාද නැද්ද කියලා එතකොට තුවාලයක් වෙලා උදාහරණයක් ඇටියට පාපන්දු සෙල්ලම් කරනවා නම් සෙල්ලම් කරන ගමන් කකුල කැරකිලා දණිස්ස ඇඹරිලා සද්දයක් ඇහෙනවායි කියනවා සමහරක් වෙලාවට ඒක තේරෙනවා ඒ එලියට සෙල්ලම් කරන්න හම්බ වෙන්නේ නැහැ ඒ අවස්ථාවේදී ක්‍රීඩාවෙන් බැහැර කරනවා දණිස්ස ඒ වෙලාවෙම ඉදිවෙනවා එහෙම දෙයක් වෙලා තියෙනවා නම් තමන්ගේ ACL එක තුවාල වෙලා තියෙන අවදානම වැඩි ඉතින් ඊළඟට වෛද්‍යවරයෙක් ගාවට ආවම අපි ඊළඟට කරන්නේ දණිස්ස වේදනාව අඩු කරන්න මුලට රයිස් කියන එක රෙස්ට් අයිස් කම්ප්‍රෙෂන් එලිවේෂන් ඒක කරලා තමුන්ගේ වේදනාව අඩු කරන්න බෙහෙත් දීලා ඒ කරන ගමන් මාංශ පේශි වල ශක්තියයි දණිස්සේ මොබිලිටි එකයි පවත්වා ගන්න ගමන් ඊළඟට අපිට අවශ්‍ය වෙන්නේ MRI එකක් කරන එක. මේ MRI එක කොයි වෙලාවෙද කරන්න කියන එක අපිට තීරණය කරන්න පුළුවන්. හදිස්සියේ මෙච්චි වෙලාවෙම නොකර සති දෙකක් ඉදිමම අඩු වෙන්න දීලා කරන එක තමයි මම හිතන විදියට හොඳම දේ. එතකොට සාමාන්‍ය තුවාල වෙලා තියෙනේම හොඳ වෙලා අර තියෙන අමාරු දිගු කාලින පැවැත්වෙන තේවල් විතරයි එතකොට MRI එකට හම්බ වෙන්නේ. එතකොට MRI එකෙන් අපිට කියනවා නම් ACL එක ගිහිල්ලා කියලා අපි ඊළඟට මොකද්ද කරන්නේ අවුරුදු 50ක 60ක වගේ කෙනෙක් නම් ACL එක නැතුව තමුන්ට කෙලින් ඇවිදින්න පුළුවන් කෙලින් දුවන්න පුළුවන් සාමාන්‍ය එක්සර්සයිසස් කරන්න පුළුවන් බ්‍රේස් එකක් හරි මොන හරි එකක් දාලා ACL එක නැතුව ඉන්නවා හැම්ස්ට්‍රින්ග් ස්ට්‍රෙන්තන් කරලා ACL එක නැතුව ඉන්නවා කියලා තීරණයක් ගන්න පුළුවන් හැබැයි ක්‍රීඩාවක් කරන කෙනෙක් නම් විශේෂයෙන්ම වෘත්තීය මට්ටමක ක්‍රීඩාවක් කරන කෙනෙක් නම් තරුණ කෙනෙක් නම් ACL එක කළ යුතුයි. එතකොට ACL එකට මොකක්ද අපි කරන්නේ? කොහොමද අපි කරන්නේ? එතන ACL එකෙන් දැන් මම ක්‍රීඩකයෙක්ව වෘත්තියකමත් මේ ක්‍රීඩකයෙක්ව බැලුවොත් ඒගොල්ලන්ගේ මානසිකත්වය වෙනස් සාමාන්‍ය කෙනෙකුට වඩා. ඒගොල්ලන්ට අවශ්‍ය පුළුවන් තරම් ඉක්මනින් මේ ප්‍රශ්නය බැහැර කරගෙන ක්‍රීඩාවට නැවත ඒ තිබුණ මට්ටමට එන්න පුළුවන් ඉක්මනින්. ඉතින් ඒක කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් එතකොට මුලටම MRI එක කරලා තහවුරු කරගත්තාන් පස්සේ අපි ප්‍රීහැබිලිටේෂන් පාර්ට් එක කරන ගමන් පළවෙනි සති 4ත් 6ත් ඇතුළත මේ ඔපරේෂන් එක අපි පුළුවන් නම් කරනවා. මොකද අපිට එතකොට ඒගොල්ලන්ගේ ඉක්මනටම ක්‍රීඩාවට යවන්න. ටාගට් එක වෙන්න ඕනේ ක්‍රීඩකයාගේ මාස 4කුත් 6කුත් අතර කාලයක් හෝ අවුරුද්දකට අඩුවෙන් මේ ක්‍රීඩාවට නැවත යොමු වෙන්න. එතකොට අපි ඇඩ්මිෂන් එක කර සාමාන්‍යයෙන් අපි මෙහෙ ඔපරේෂන් ආසිරි සර්ජිකල් එකේ ඔපරේෂන් එක කරනකොට ඇඩ්මිෂන් එක කරලා ඒ දවසේම අපි ඔපරේෂන් එක කරලා ගොඩාක් විට ඊට පස්සේ දවසේ හෝ ඊට එපිට දවසේ අපි ඒගොල්ලන්ව ගෙදර යවනවා. හැබැයි ඊළඟට අහන ප්‍රශ්නේ තමයි කොච්චර කාලයක් මට ඇවිදින්න බැරුව ඉඳීද? අපි සාමාන්‍යයෙන් පළවෙනි දවසේම එක්සර්සයිසස් පටන් ගන්නවා ඊළඟ ඔපරේෂන් එකට පස්සේ දවසේ ඇඳින් බස්සනවා කරු දෙකකින් තමයි පළවෙනියට ගෙදර යවන්නේ. හැබැයි දිනෙන් දිනට අපි ටාගට්ස් දෙනවා. මේ දවසේ මෙච්චර ප්‍රමාණයක් නවන්න ඕනේ, මේ දවසේ මේක කරන්න ඕනේ, සතියෙන් සතියට ටාගට්ස් දෙනවා. ඒතර පළවෙනි සතියේ අංශක 30ක් නවන්න ඕනේ, කරු දෙකෙන් යන්න ඕනේ, දෙවෙනි සතියේ එක කරුවකට යන්න ඕනේ, අංශක 60ක් නවන්න ඕනේ. ඒ වගේ සති 4 සම්පූර්ණ වෙනකොට කරු දෙකම අයින් කරලා සම්පූර්ණයෙන්ම දණිස්ස නවන්න පුරුවන් තත්වයකට සාමාන්‍යයෙන් ඇවිදින්න පුළුවන් තත්වයකට එනවා. ඊට පස්සේ තමන්ගේ ක්‍රීඩාවට අදාළ කායවර්ධන ෆිසියෝതെරපිස් ගාවට ගිහිල්ලා ස්පෝර්ට්ස් කෝච් ගාවට ගිහිල්ලා තමන්ගේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න පුළුවන්. ඒතර සාමාන්‍යයෙන් අපි මගේ අත්දැකීම අනුව මාස 4කුත් 6කුත් කාලයක් තමන්ට අවශ්‍යතාවය තියෙනවා නම් එම ක්‍රීඩාවට යොමු වෙන්න පුළුවන්. අපි කරන්නේ ගොඩාක් විට අපි සාමාන්‍යයෙන් මේ ඔපරේෂන් එක විදි කීපයකට කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කරන්නේ තමන්ගේ කණ්ඩරාවක් අරගෙන ඒ කණ්ඩරාව කැමරා පාවිච්චි කරගෙන ආතරොස්කොපි කියන ශල්‍ය වෛද්‍ය ක්‍රමයෙන් පාවිච්චි කරගෙන අපි මේ කණ්ඩරාව අර ඉස්සර ACL එක තිබුණ තැනට දාන එක තමයි කරන්නේ. එතකොට මේවා දැම්මන් පස්සේ මේවා හයි කරන්න
විශේෂ ටයිටේනියම් වලින් හැදින ක්ලිප්ස් වර්ගයක් පාවිච්චි කරන්නේ එළියෙන් පේන්නේ නැහැ එළියට අහු වෙන්නේ නැහැ පාවිච්චි කරන ඇන සාමාන්‍යයෙන් ඇඟට දිය වෙන ඇන තමයි පාවිච්චි කරන්නේ එතකොට එළියට අහු වෙන ඇන මුකුත් දැන් නැහැ එක්ස්රේ එකක් ගත්තොත් අර ටයිටේනියම් චූටි ක්ලිප් එක විතරයි පේන්න තියෙන්නේ එක්ස්රේ එකට එතකොට මේවා හයි වෙන්න යන කාලය තමයි අර එක්සර්සයිස් හෙමින්ග් සැරේ කරගෙන කරන්නේ ඊට පස්සේ ඒක ශක්තිය ලබා ගන්න තමන්ගේ ක්‍රීඩාවට අවශ්‍ය ප්‍රමාණයට එන්න තමයි ඊළඟ මාස කීපය ගන්නෙ. ඉතින් සාමාන්‍යයෙන් ACL ඔපරේෂන් එකක් කරලා තමන්ට ඉස්සෙල්ලා තිබුණ තත්ත්වෙටම ආයි ක්‍රීඩා කරන්න පුළුවන්. මම උදාහරණයක් ඇටියට දුන්නොත් බ්‍රසීලයේ ක්‍රීඩා කරපු රොනාල්ඩෝ 2002 පාපන්දු ලෝක කුසලානේ හොඳම ක්‍රීඩකයා බවට පත් වෙනකොට गोल्डन बूट दिना गोट या ACL එක දෙපාරක් ऑपरेशन करला තමයි ඒ ක්‍රීඩා ඒ තරගාවලියට සහභාගී වෙලා තියෙන්නේ. ඉතින් අපේ ක්‍රීඩකයන්ටත් ඒක කරන්න බැරි බවක් නැහැ.